සුබමධ්‍යහනක් ඔබ එක්වන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් මම නජිත් මාතරගේ මම දිනෝෂි දීරසිංහ ප්‍රථමින් සිරස්සල අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉන්ධන මිලක් අඩුවේ දේශපාලන අර්බුදය විසඳුණු ආකාරය ගැන ජගත් මාලිකම්ගේ ප්‍රසාදය දිවයිනේ පුරා වැස්ස වැඩි විය හැකි බවට කාලගුණයෙන් අනාවැකි ඇමරිකා ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වේ ලබන වසරේ මුල් කාර්තුව සඳහා වන අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එම යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාව ඇමතුවා එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන මිල අඩු කරන බවයි මම කියන්න කැමති මේ අවස්ථාවේදී පෙට්‍රෝල් ඔක්ටේන් 92 ලීටරය රුපියල් 125ට ගේනවා ඒ කියන්නේ රුපියල් 10කින් අඩු කරලා තියෙනවා ඒ නිසා 149 රුපියල් 10කින් අඩු කරලා තියෙනවා ලංකා ඔටෝ ඩීසල් 101 රුපියල් 5කින් අඩු කරලා තියෙනවා ඩීසල් සුපේ 121 රුපියල් 10කින් අඩු කරලා තියෙනවා මේ රට විවසායකයන්ගේ පරාදීසයක් බවට පත් කිරීමේ වැඩසටහන පක්ෂ භේදයෙන් තොරව තරුණ විවසායකයන්ට සහ අනිත් අයට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඒ වැඩසටහන අපි ලංකාව පුරාම ආරම්භ කළා තිබුණේ මේ වැඩසටහනේ පළවෙනි මාස පහ තුළ රුපියල් මිලියන 50,000ක් වැඩි බැංකු ණය අපි ඒ මාස පහේදී ලබා දීලා තිබුණා ඒ තුලින් ව්‍යාපාරිකයන් 35,000කට වඩා සවිබල ගැන්වීමක් හැකි වුණා මේ සඳහා රජය විසින් ලබා දෙන පොලිස් සහන ප්‍රමාණය රුපියල් මිලියන 5000කට අධිකයි පොලිස් සහන මත පදනම් වෙමින් කෘෂිකාර්මාන්තයේ අපනයන කර්මාන්තයේ තොරතුරු තාක්ෂණය සංචාරක ව්‍යාපාර වගේ ශේෂ්ඨ ගණනාවක මේ පිබිදීම දක්නට ලැබුණා අද තියෙන තත්ත්වය යටතේ නැවත වාරයක් මේ ගොඩනගන්න නම් ඔබ ජනතාවාදී විය යුතුයි අද අගමැතිතුමා ඉන්ධන මිල අඩු කරා මේ අවස්ථාවේදී පහදිලිව ආර්ථිකය කඩා හැලෙන වෙලාවක් විරක්‍යාව වැඩි වෙන වෙලාවක් බඩු මිල වැඩි වෙන වෙලාවක් ඉතින් මේ තත්ත්වය වෙනස් පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සම්බන්ධ කරගන්නවා එහි සිටින අප නියෝජිත දනුෂ්ක බණ්ඩාර අදත් උදෑසන 10:30ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වුණා ආරම්භයේදීම කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ විපක්ෂ නායක දුරය සම්බන්ධයෙන් දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා ඇතුළු පිරිස විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසටත් එක්සත් ජනතා නිදහස් සංධානයේ තමන්ට මේ සම්බන්ධයෙන් ලිපි යොමු කර ඇති බවත් මේ පිළිබඳ සොයා බලා කඩිනමින් විපක්ෂ නායක දුරය සම්බන්ධයෙන් සභාවට දැනුම් දෙන බව කතානායකවරයා පාර්ලිමේන්තු ආරම්භයේදීම ප්‍රකාශ කළා ඉන් අනතුරුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 වසරේ මුල් මාස කිහිපයකට අදාළ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අනතුරු අදහස් දක්ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වූ බවත් ඔක්තෝබර් 26 වනදා කුමන්ත්‍රණය නිසා එය ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවත්. මේ අතුරු සම්මත ගිණුම ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාපිත වීමක් ලෙස තමන් දකින බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා විශේෂයෙන්ම ප්‍රකාශ කළේ ඊයේ දිනේ අමාත්‍ය මණ්ඩලය සඳහා තමන් ඉදිරිපත් නොකළ නම් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බවට ඇතැම් මාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු වාර්තා කර ඇති බවත් අගමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඉන් අනතුරු අදහස් දක්ව අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ දින 54ක කුමන්ත්‍රණය පරාජය කළ බවත් ආර්ථික දියුණුව සඳහා නව අමාත්‍ය මණ්ඩලය කඩිනමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ අතර මිල සූත්‍රය හරහා තෙල් මිල අඩුවීමේ සහනය ජනතාවට ලබා දෙන බවත් ඒ අනුව අද දවසේදී මෙම මිල අඩු කිරීම සිදු කළ බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා. ඉන් අනතුරු නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කළේ ඔක්තෝබර් 26 වනදා කුමන්ත්‍රණය දේශපාලන අර්බුදයේ සාමකාමී වහා ව්‍යවස්ථාමය මාර්ගවලින් විසඳා ගැනීම තමන් පිළිගන්නා බව එක්සත් ජාතීන්ගේ මහලිකම් අන්තෝනියෝ කුටරේස් මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අග්‍රාමාත්‍ය දුරයට පත් කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ පැවති දේශපාලන අර්බුදයේ අවසන් වූ බවද ඒ මහතා කියා සිටියා. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ප්‍රබලතාව ගැන ඔහු ප්‍රශංසා කරන බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆෙන් ඩුජාරික් සඳහන් කරනවා.
ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීම හා ජනතාවගේ යහපත උදෙසා එම ගෞරවය තුල කැපී පෙනෙන දේශපාලන මතභේද විසඳීමට නව කැබිනට් මණ්ඩලයේ පත්කිරීමේ අවස්ථාවක් ලබා දීම සඳහා ගුටරෙස් මහතා සියලු දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් මීට පෙර ඉල්ලා සිටියා. නව අමාත්‍යංශ ලේකම් වරුන් බොහෝ විට අද දිනේදී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වෙනවා. අමාත්‍යංශ වලට අදාළ විෂයන් සහ ආයතන ලබන සඳුදා වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද දිනේ සිය රාජකාරී ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙතර වරාය හා නාවික ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අවශ්‍ය සියලු කැපකිරීම් සිදු කරන බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂින සංවර්ධන අමාත්‍ය සාකල රත්නායක මහතා පවසනවා. නව අමාත්‍යවරයා ලෙස වරාය හා නාවික අමාත්‍යංශයේ වැඩබහර ගැනීමෙන් අනතුරුවයි අමාත්‍ය සාකල රත්නායක මහතා මේ බව සඳහන් කළේ. මහසංගරත්නේ ආශිර්වාද මැද්දේ ඒ මහතා වැඩබහර ගැනීම සිදු කළා. මහජන නියෝජිතයන්තුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වරාය සහ නාවික කියන ක්ෂේත්‍රය එදාට වඩා විශාල වශයෙන් පුළුල් වෙලා තිනවා නවීකරණය වෙලා තිනවා හැම දෙයක්ම වගේ කාලයත් එක්ක ඉදිරියට යන්නත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කරලා තියෙනවා වරාය අධිකාරියේ ඒ අදාළ පරයන්ත්‍ය කටයුතු දියුණු කරන්න තියෙනවා ඒ වගේම විශේෂයෙන් වරාය හා නාවික ක්ෂේත්‍රයම දිහා පුළුල් ලෙස බලලා ඒක දියුණු කරන්න තියෙනවා රටත් දියුණු වෙන්න ඕනේ අපේ රටේ ජනතාවත් දියුණු වෙන්න ඕනේ හැම දෙයකටම දායක වෙන විදිහට තමයි අපිත් වැඩ කරන්නේ කවුරුත් එකතු වෙලා ඒ කටයුතු කරමු අපි හරි තීන්දුව ටික ගමු හරි දේ කරමු කාන්තා හා ළමා කටයුතු වියලි කලාප සංවර්ධන අමාත්‍යංශය යටතේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට තමා අපේක්ෂා කරන බව ඇමතිනේ චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පවසනවා අමාත්‍ය දුරේ දියුරුම් දීමෙන් අනතුරුව චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය කොළපිටියේ වාලුකාරාමයේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා මහා සංගරත්නේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරිය මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා කාන්තාවන්ගේ දරුවන්ගේ වගේම වියලි කලාපීය ප්‍රදේශවල විශාල වැඩ කොටසක් කරන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම මම ආරම්භ කරපු වැඩ කොටස් ගණනාවක් තියෙනවා කාන්තාහා ළමා කටයුතු අමාත්‍යාංශයේ ඒ වැඩ කොටස් ටික නැවතත් ඉදිරියට අරගෙන යන්න අවස්ථාව ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා ඒ කටයුතු ඉදිරියේදී බොහොමත්ම ඉක්මනින් ක්‍රමවත්ව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා දෙමළ ජාතික සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාට විපක්ෂ නායක දුරේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. විපක්ෂයේ කාර්යභාරය කියන එක වෙනයි. ආණ්ඩු පක්ෂ කාර්යභාරය වෙනයි. එක පැත්තකින් ආණ්ඩුව පිළිහිටවන්න සහයෝග දෙනවා අනිත් පැත්තෙන් විපක්ෂ නායකමත් තියන විපක්ෂයෙන් දඟලනවා. පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කළ පුද්ගලයන් 7 දෙනෙකු මොරවැවදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොරවැව පොලිස් වසමේ නොච්චිකුලම ආඩියාගල රක්ෂිතේ කැණීම් සිදු කරමින් සිටියේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. සර්දාපුර පොලිස් විශේෂ කාර්යබලකා නිලධාරීන්ගේ සහාය ඇතිව මොරවැව පොලිසිය මෙම වැටලීම සිදු කළා. සැකකරුවන් සමග වෑන් රථයක්, හැම යන්ත්‍රයක්, ජංගම දුරකථන 7ක්, විදුලි ඩෙටනේටරයක්, ඇමෝනියම් නයිට්‍රේට් ගෑම් 400ක් හා කැණීම් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මොරවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ. උඩවලව ජාතික වනෝද්‍යානය තුළ සිදුවන වනසත්ව ඝාතනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සබරගම් පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය පවසනවා. සබරගමු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමු අමතමින් ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කළා. රත්නපුර ආණ්ඩුකාර ශ්‍රවණාකාරයේ පැවති මෙම හමුවට කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක දෙකෙහි නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් එක්ව සිටියා. උඩවලව ජාතික වනෝද්‍යානයේ වනසතුන් මස් පිණිස ඝාතනය කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමගයි ආණ්ඩුකාරවරිය මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇත්තේ. ග්‍රාම නිලධාරී වසම් දහසක ජීවනෝපාය හා යටිතල පහසුකම් බලකැඳවීම සඳහා ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මේ වන විටත් ක්‍රියාත්මකයි. ඒ සඳහා රජය රුපියල් ලක්ෂ දසදහසක මුදලක් වෙන් කර තිබෙනවා. රටේ ආර්ථික පුනරුදයක් අපේක්ෂාවෙන් ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ ව්‍යාපෘති රසක් දිවයින පුරා ඊයේ ආරම්භ කෙරුණා. වවුනියාව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 12 ක්‍රියාවට නැන්වීමටයි පියවර ගෙන තිබෙන්නේ. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 120ක්.
වවුනියාව වවුනියාව දකුණ සෙට්ටිකුල මහා වවුනියාව උතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හතර තුල මෙම ව්‍යාපෘති ක්‍රියාවට නැන්වෙනවා. එම කටයුතු ආරම්භ කෙරුණේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් IM හනිෆා මහතාගේ ප්‍රධානත්වයෙන්. අද සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දෙවෙනිට ගිනිකොන දෙසින් බෙන්ගාල බුක මුහුදු ප්‍රදේශයේ 15 වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දෙවෙන පුරා විශේෂයෙන්ම උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ හෙට යන දෙදින තුළ බලාපොරොත්තු වෙන්න පුළුවන්. නැගෙනහිර උතුර ඌව උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසියෝගි ගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. දෙවෙනි සෙසු ප්‍රදේශවල සවස දෙකෙන් පමණ පසුව වැසියෝගි ගුරුම් සහිත වැසි අපේක්ෂා කරන්න පුළුවන්. දෙවෙනි ඇතම් ස්ථානවලට විශේෂයෙන්ම නැගෙනහිර උතුර ඌව උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිලිමීටර් 75ක් පමණ තරමක තද වැසි ඇති වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතුළත ප්‍රදේශවල తాවකාලික තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු වම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණිකව ඉල්ලා සිටිනවා. දිවිනේ බසනායක සහ දකුණු වෙරළට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක 60 කිලෝමීටර් 90 100 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක 60 කිලෝමීටර් 50 60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එබැවින් මෙම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. දිවින වටාවන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසියෝ ගිගුරුව සහිත වැසි ඇති වන අතර බස්නායර සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා. මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වාමාවර්තවල භ්‍රමණය වන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර් 40 50 පමණ වෙනවා. දිවින වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත් සිට ගිනිගුණ දක්වාන දිශාවලින් හමන්නේ සුළඟේ වේගය 60 කිලෝමීටර් 30ක් 40ක් පමණ අතරයක් ගන්නවා. ක්‍රියාන්විතයේදී දිවිපිදු රණවිරුවන්ගේ ළඟම ජාතීන්ට හා ආබාධිත රණවිරුවන්ට තවත් නිවාස 118ක් ප්‍රදානය කිරීමට යුද හමුදාව කටයුතු කර තිබෙනවා. ක්‍රියාන්විතයේදී මියගිය රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ළඟම ඥාතීන්ට හා සේවයේ නියුතු රණවිරුවන්ට නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නැන්ුණේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ සංකල්පයකට අනුවයි. එහි තවත් අධිරක් යටතේ නිවාස 118ක් ඉදිකරනු ලැබුවා. එම නිවාසවල යතුරු අදාළ ප්‍රතිලාභීන්ට ප්‍රදානය කිරීම හා වෘත්තීය සහතිකපත් ප්‍රදානය ආරක්ෂක සේවා විද්‍යාලයේදී සිදු කෙරුණේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ආරක්ෂකංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට තලාව ප්‍රාදේශීය සභාවේ කසල බැහැර කිරීම වලට එරෙහිව ජනතා විරෝධතාවක් පැවැත්පුණා. තඹුත්තේකම ප්‍රදේශයෙන් එක් රැස්වෙන කැලි කසල තලාව ඔරුගලයාය හා තෙල්හිරියාව ප්‍රදේශවලට බැහැර කිරීම සිදුවනවා. ඉන් තමන්ට සෞඛ්‍ය ගැටලු රැසක් පැනනකී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. කැලිකසල බැහැර කිරීම අත්හිටුවන ලෙසilla එම ප්‍රදේශවල ජනතාව විරෝධතාවක් ආරම්භ කළා. කොළොදම තලාව තඹුත්තේගම එප්පාවල කියන මේ නගර ටිකේ ගලි තමයි ගේන්නේ. තඹුත්තේම රෝවලල තලාව රෝවලල එප්පාවල රෝවලල අයින් කරන කැලිකසල සියලුම දේවල් මේකට තමයි බැහැර කරන්නේ. එතකොට මේක යොමු කරගෙන තියෙන ප්‍රධාන කන්දක් උඩ මේ කන්ද උඩ වටේටම ගම්මාන තියෙන්නේ. ඒ ගම්මාන වලට ගලාගෙන තමයි මේ සිලිජ් ඔක්කොම ජරාව යන්නේ. අද මේ වෙනකොට මේ ප්‍රදේශයේ ගම් කීපයකට මේ ව්‍යාප්ත වෙලා ගිහිනේ දේවල් ඉන්ටර්පේචත්තර ගඳ ගාලා විශාල විනාශයක් වෙන්න යනවා. ඒ විසින කුලියක් කරලා උයාගත්ත බත කන්න බෑ. ඉතින් නගරේ මිනිස්සු මේ ජාහ ජරාව මෙහෙගෙන දාලා මේ ගන්ධස්තරේ ගන්න කොහොමද මිනිස්සු ඉන්නේ? පස් 6 පාරට වෙන අපිට බෙහෙත් ගන්න. දැන් කොච්චර මාස ගානක් මේ වෙනකොට කිසිම විසඳුමක් අපිට අවිල්ල නැහැ. ඒ නිසා අපි ගම්වල ජනතාව එකතු කරගෙන අපි ජනබලය යොදවලා අපි මේ කුණු ගේන එක සම්පූර්ණම නවත්තනවා. අපි අද සිට මෙතනට කිසිම කුණුටක්රේකට එන්න දෙන්නේ නැහැ. හදින් කොඩි ගානක් වියදම් කරලා ඉදි කරපු ඉදි කිරීමක් අපි වචර ගන්නව නම් අපිට ඒකට යන්න තියෙන ක්‍රමවේදයන් ගොඩක් තියෙනවා. අපේ හිතුමතේට සබාවක් විදිහට මේ මධ්‍යස්ථානයේ අපිට අතාරින්න හැකියාවක් නැහැ. උතුරුමැද පළාත තුල පුරන් කුඹුරු අස්වැද්දීමේදී මීඋණ පැතිරියාවේ අවධානමක් ඇති වී තිබෙන බව සෞඛ්‍යංශ පවසනවා. පැවති කාලගුණික තත්වය අවසන් වීමත් සමග උතුරුමැද පළාතේ කුඹුරු යලි අස්වැද්දීමේ කටයුතු මේ දිනවල සිදුවනවා. එහෙන් මීඋණ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලෙසයි උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ගොවින්ගෙන් ඉල්ලා සිටින්නේ. මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනද ක්‍රියාත්මකයි. මීඋණ හේතුවෙන් උතුරුමැද පළාතෙන් ජීවිත හානි දෙකක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් කටයුතු කිරීම තුළින් මීඋණ අවධානම අවම කරගත හැකි බවයි සෞඛ්‍යංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. පුත්තලම් කලපුවේ මෝදා මත්ස්‍ය වකාව ව්‍යාප්ත කිරීමට දිවිර අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. මෝදා මත්ස්‍ය වකාව තවදුරටත් ව්‍යාප්ත කිරීමෙන් ප්‍රදේශයේ දිවිර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට
තීව්‍ර අමාත්‍යංශයේ සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ දෙහිවරයන් සිය දිනකට රුපියල් ලක්ෂ 160ක් වටිනා දෙහිවර ආම්පන්න ලබා දීම පුත්තලම සහකාර දෙහිවර කාර්යාලයේදී සිදු කෙරුණා. පළමු අදියරේදී සේරක්කුලේ හා වන්නි මුන්දලම යන ගම්මානවල දෙහිවර ජනතාවට මෙම ආම්පන්න ලබා දුන් අතර ඉදිරියේදී තවත් ගම්මාන කිහිපයක දෙහිවර ජනතාවට දෙහිවර ආම්පන්න ලබා දීමට නියමිතයි. දැන් පුවත් කිහිපයක් ලොහඬින් ඉන්දියාවේ ලක්නෝ හිදී පැවති විද්‍යා කලා හා නර්තන තරගාවලියේදී ජයග්‍රහණ හිමිකරගත් සිසු සිසුවියන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට ළඟා වුණා. එහිදී ඔවුන් උණුසුම් අයුරින් පිළිගැනීමටයි කටයුතු කෙරුණේ. නවනිපැයුම් අංශයේ පළමු ස්ථානයත් චිත්‍ර හා නර්තන අංශයේ දෙවන ස්ථානත් දිනා ගැනීමට එම සිසුන් සමත් වුණා. වත්තල හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති පෙරහැර මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. විහාරාධිපති පූජ්‍ය හික්කුඩ සද්ධානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එය සංවිධානය කර තිබූ අතර පෙරහැරේ සමාරම්භක අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ළමා ග්‍රන්ථ සඳහා ජාතික ප්‍රමිති ප්‍රතිපත්ති හඳුන්වා දීම පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා. එම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් සුනිල් මහතාද විද්වතුන් කලාකරුවන් ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය හා සංගීත අංශයේ එක්ව 17 වන වරට සංවිධානය කළ කේ ෆ්‍රැන්සිස් අනුස්මරණ නත්තල් කැරොල් ගී තරඟාවලියේ අවසන් වටේට කණ්ඩායම් 12ක් තීරීපත්ව සිටිනවා. එම කණ්ඩායම්වල කැරොල් ගී තරඟය ගුවන් විදුලි සංස්ථාවේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රෙජිමේන්තු විශේෂ බලකා මූලික පුහුණු පාඨමාලාව හැදෑරූ නිලධාරීන් 4 දෙනෙකුගේ හා සෙසු නිලයන් 80 දෙනෙකුගේ විසිරයාම මොරවැව ගුවන් හමුදා කඳවුරේදී සිදු වුණා. තම පුතා අත තිබෙන මාස 7ක මූලික පුහුණුවෙන් අනතුරුව මෙම පිරිස මාදුරුඔය විශේෂ බලකා කඳවුරේදී මාස 2ක පුහුණුවක්ද අවසන් කර තිබෙනවා. ඔවුන්ගේ විශේෂ පුහුණුව විදහා දැක්වෙන යුද අභ්‍යාස ඇතුළු පැරිෂුට් සංදර්ශන වලින්ද විසිරියාමේ පෙළපාලිය වර්ණවත් වුණා. ජාතික සංවිධාන එකමුතුව කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහි විධායක සභික මොහන් සමරනායක මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිලුම් මාවතේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. සිරිපා වන්දනා සමය ආරම්භ කිරීමට පෙර ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් පෙරහැර අද අලුයම ගමන් ආරම්භ කළා. ඒ පිළිබඳ තොරතුරු කෙරෙන්නේ අප නියෝජිත චතුක දිවාශන. අසිරි සුරකිමු සමනල නිකසල ශ්‍රීපාද වන්දනාවක් වෙනුවෙන් වාර්ෂික ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කරන්නට උඳුවප් පොහෝ දින හෙට දිනේදී සූදානම් වන මොහොතේ මේ ශ්‍රීපාද පද්මයේ වෙත සමන් දේව ප්‍රතිමාව සහ සදාතුක කරඬුව වැඩමවීමේ පෙරහැරට අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් තමන්ගේ පූජෝපහාර දක්වන ආකාරය දැක ගන්නට පුළුවන් මාර්ග දෙපස අවිස්සාවේල දක්වා අපි ගමන් කරනවා. මින් අනතුරුව මේ සදහැවතුන් සුවඳ දුමින් නහවා ඒ වගේම පැනින් දෝවා සමන් දේව ප්‍රතිමාව සහ ඒ සදාතුක කරඬුව රැගෙන යන පෙරහැර මංගල්‍ය සඳහායි ඒකරාශී වන්නේ. ඒත් එක්කම අපි ආරාධනා කරනවා ලින්ක් නැචරල් ප්‍රොඩක්ට් සහ ස්වාධින් රූපවාහිනියේ ලෙස අපි හැමදෙනාම එකතු වී අසිරි සුරකිමු සමනල මේ ශ්‍රීපාද ස්ථානයේ එහෙම නැත්නම් මහවැලි කැලණි කළු වලවේ යන ගංගාවන් ආරම්භ වන මේ අපූරු පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කර ගැනීම ඔබ අප හැම සියලු දෙනාගේම වගකීමක් බව යලි යලි සිහිපත් කරනවා. ඒ වෙනුවෙනුයි ලාංකීය සමාගමක් වන ලින්ක් නැචරල් සමාගමත් එක්ක අත්වැල් බැඳගෙන ස්වාධීන රූපවාහිනිය මහගෙදර මේ ඒකරාශී වන්නේ. ඔබ රැගෙන යන සෑම දෙයක්ම යලි රැගෙන එන්න ඔබේ පාසටහන් පමණක් ඉතිරි කර එන්න කියන පණිවිඩය අපි යලි යලි සිහිපත් කරන්නේ. ශ්‍රීපාද ස්ථානය නිකසල පුරවරයක් බවට පරිවර්තනය කරමින් පසුගිය වර අපි රැගෙන ගිය ඒ ටොන් එකක කසල ප්‍රමාණය මෙවර අපට අඩු කරන්නට හැකියාව ලැබෙනවා නම් ඒ තමයි ජයග්‍රහණය. ඒ නිසයි අපි සඳහන් කරන්නේ මේ උතුම් වූ පූජාවට අපි එකතු වෙමු, ඒකරාශී වෙමු, ඒ පරිසර පද්ධතිය රැකගමු.
සිරි සුරකිමු සමනල එවිට අපේ මතුමතු පරම්පරාවන් වලට මේ සුන්දර පරිසරයේ තිබෙන මේ ශාන්ත බව සියල්ල අත්විඳින්නට වන්දනාමාන කරන්නට හැකියාව ලැබෙවි මග දෙපස සිටින ඔබටත් අපි පණිවිඩය ලබා දෙනවා අපි අවිස්සාවේල දක්වා මේ ගමන් කරන අතරතුරයි ඔබ මුණ ගැහෙන්නේ අවධානය ක්‍රීඩා පුවතක් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත් කර ඇති නාම යෝජනා සඳහා විරෝධතා බහර ගැනීම ලබන 31 වෙනිදා දක්වා සිදු කිරීමට නිලවරණ කමිටුව තීරණය කර තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ ලබන පෙබරවාරි 7 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබෙනවා ඒ සඳහා නාම යෝජනා බහර ගැනීම පසුගිය 17 වෙනිදායි නවසන් වුණා डिलबर्ने सभापति अपेक्षकत्वेट मोहंद सिल्वा शमी सिल्वा जयंत धर्मदास के मतिवानन्यान महंतुरुन नाम योजना इदिरिपत्कर तिबेनफा मोहन हा शमी नियोजने करान्ने हिटपु सभापति तिलंग सुमतिपाल महता के पार्श्वयाई जयंत हा मतिवानन्यान महंतुरुन एक्व तरकवेदीमट ये दिनेदी विशेष साकच्छावक पवेत्तुना उपसभापति तनुतुरट इदिरिपत्त सिटिन अमात्य अर्जुन रानतुंग महता के सहाय ओन देदिनाट हिमिव तिबेनफा එම පාර්ශවයේ නියෝජනය කරමින් උපසභාපති තනතුරක් සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහද ඉදිරිපත්ව සිටිනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඡන්ද 144ක් භාවිත වීමට නියමිතයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි 9 වෙනිදාට පෙර පැවැත්විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා ඒ සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා පසර දෙකේ සිට පෑන් පෑපත් විකාශය බලාපොරොත්තු වන්න සුබ දවසක් www.ipnnews.lk